සුන්දේ යුරිප් චැනල් එකට ඔයාලා හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා. ඔන්න අද ඉතින් මම ගෙනල්ලා තියෙන්නේ අලුත් දෙයක්. මේකත් ලැරවල් වැලට් වගේම අලුත් දෙයක් තමයි මේ. මොකද මම දැක්කේ නෑ YouTube එකේ තැනට මේක ගැන වීඩියෝ එකක් හදලා තිනවා. මම හිතන්නේ මේක පළවෙනි වීඩියෝ එක වෙන්න ඕන. ඇත්තටම ගොඩක් සතුටුයි දවසින් දවස සබ්ස්ක්‍රයිබර්ස් ලගානත් වැඩි වෙනවා. ඉතින් මම මේ channel එක ගොඩක්ම focus කරලා තියෙන්නේ දැන් Laravel framework එකකට. ඔයාලා බැලුවොත් මගේ කලින් videos වල ඇති Python video කීපයකුත් දාලා දැන් මම මේ tutorial Python වල යන මේ series එක නවත්තුව පොඩ්ඩකට. මොකද මේ මම දැක්කා Laravel වලට ගොඩක් කැමති පිරිසක් තමයි ඉන්නේ කියලා Python වලට වඩා. ඉතින් Python එක ඉස්සරහට යනට වඩා හැමෝම කැමති දෙයක් නැත්තම් ඉන්ටරෙස්ටිං දෙයක් ගැන කියලා දෙන එක ගොඩක් වටිනවා කියලා. ඒ නිසා තමයි දැන් මම channel එක ගොඩක්ම Laravel framework එකට focus කරලා තියෙන්නේ. ඉස්සරහදී අපි Laravel වලින් ගොඩක් එහාට ගියාට පස්සේ mobile app development වගේ පැත්තට එන්න මගේ අදහසක් තියෙනවා channel එකෙන්. ඉතින් මේ channel එකේ Laravel ගැන ගත්තොත් Laravel දන්න නැති කෙනාගේ ඉඳන් දන්න කෙනාට මේක ප්‍රයෝජනවත් විදිහට තමයි මම මේකට වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. ඒ නිසාමයි මම Laravel wallet වගේ දේවල් ඒ වගේ වීඩියෝස් කියන්නේ. මොකද උතර wallet වගේ දෙයක් පාවිච්චි කරන එක ගොඩක් ලේසි දැනට Laravel පාවිච්චි කරන කෙනෙක්ට. සාමාන්‍ය experience එකක් තියෙන කෙනෙක්ට ඉතින් ගොඩක් වටිනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ voyage ගැන. මොකක්ද මේ voyage? අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. හරි එහෙනම් මම අලුත් tab එකක් open කරගෙන Laravel voyage .com right මේ තියෙන්නේ voyage වලට යන link එක. මම මේකට click කරනවා. හරි මේ තියෙන්නේ voyage එකේ website එක. ඒතර මේකේ තමයි documentation ඔක්කොම තියෙන්නේ. අපිට පේන්න තියෙන මේ පළවෙනි page එකේම ඔයාලට පේනවා ඇති the missing Laravel admin කියලා. ඇත්තටම මේක missing Laravel admin ම තමයි. මොකද මේ දීලා තියෙන නම හරියටම ගැලපෙනවා. මේක මොකද්ද? සමහරවිට rough idea එකක් දැන් එන්නේ නැති. මොකද්ද මේ කියලා දැක්ක බැලුවම. ඉතින් මේකේ වෙන්නේ අපි හදන Laravel application එකට ඔයා application එකක් හදනවා නම් client කෙනෙක්ට මේකදී ඔයාලට අනිවාර්යයෙන්ම admin panel එකක් ඕන වෙනවා. ඉතින් මේ admin panel එක ඔයාලට වෙනවා ගොඩක් වෙලාවට ඔයාගේ මහන්සියෙන්ම admin panel එකක් හදාගන්න. ඉතින් එතනට යන වෙලාව බලද්දි ඒ වෙලාව අපිට ඉතුරු කරගන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේ Laravel admin panel එක එහෙම නැත්නම් මේ voyage admin panel එකෙන් කරන්නේ අපිට මේක කෙලින්ම අපේ project එකට install කරගන්න පුළුවන්. මේක install කරාම එච්චර ඒ කියන්නේ ඉතුරු වැඩ ටික කරගන්න මාරම ලේසි අපේ admin panel එක හදාගන්න. ඒ කියන්නේ අපිට code කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ කොට ඕනෙවත් නැතුව නෙමෙයි code කරන්න ඕන. හැබැයි අපිට සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකකට මේක ඉතාම ලේසියෙන් තාගෙන අපේ වැඩේ නියමෙටම කම්ප්ලීට් කරලා දාන්න පුළුවන්. ඉතින් ඉස්සරහට යමු. මම docs කියන මෙන්න මෙතන දෙනවා ටැබ් එකට. මේකට ගියාම අපිට බලාගන්න පුළුවන් voyage documentation එක. හරි දැන් අපි බලමු කොහොමද voyage install කරගන්නේ කියලා. මම යනවා මෙතන පහල what is voyage page එකට. මෙතන තියෙනවා voyage කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙතන තියෙන්නේ මම දැන් කියපු කතාව තමයි. ඊට අමතරව තව මාර වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඒක මම මෙතනදී පැහැදිලි කරන්න යන්නේ මම voyage panel එක install කරගලම විස්තරේ ලියන්න. මම එහෙනම් කෙලින්ම දැන් installation tab එකට එනවා. අපි දැන් voyage install කරගන්න කලින් අපිට තියෙන්න ඕන Laravel project එක. ඒ නිසා මම ඉස්සෙල්ලම Laravel project එක හදා ගන්නවා. හරි ඒකට මම මගේ terminal එකට එනවා. terminal එකේ මම type කරනවා Laravel new මම නම දෙන්න Laravel voyage. හරි මේක තමයි project එකේ නම. මම දැන් project එක create කරනවා. මේකට පොඩි වෙලාවක් ගන්න. හරි දැන් ඔන්න අපේ Laravel project එක ready. දැන් අපිට voyage install කරන්න පුළුවන් අපේ project එක. හරි මම ඉස්සෙල්ලම මගේ project folder එක ඇතුළට යනවා Laravel voyage. හරි මම මේ clear කරගන්න. දැන් ඉන්නේ මම අපේ Laravel project එක ඇතුළේ. හරි දැන් අපි යමු document එකට.
ඩොකියුමන්ටේෂන් එක ඉස්සලා අපිට බලා ගන්න පුළුවන් වොයේජ් එක ඉන්ස්ටෝල් කරන කම්පසර් කමාන්ඩ් එක. මේ කම්පසර් කමාන්ඩ් එක මොනවද රන් කරන්නේ. මේක ඔයාලට මෙන්න මෙතනින් කොපි කර ගන්න පුළුවන්. හරි අපි ආයෙම ටර්මිනල් එකට. හරි ඔන්න අපි දැන් වොයේජ් එක අපේ ප්‍රොජෙක්ට් එකට ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මෙහෙම ඉන්ස්ටෝල් කරාට වොයේජ් එක වලින් අපිට වැඩක් ගන්න බැ. තව ස්ටෙප් කීපයක් තියෙනවා. අපි යමු දැන් මේ ස්ටෙප් ටිකට. डेटाबेस अभी अलग डेटाबेस मेकट हदागन अभी लरवल प्रोजेक्ट मम्म डेटाबेस अरे डेटाबेस मैं मे डेटाबेस मम्म अलते डेटाबेस हदागन इको सारी टाइप लरवल मगे डेटाबेस हर अभी प्रोजेक्ट मैं प्रोजेक्ट पीएचपी स्टॉम ओपन करें थिंक वाले मेतर पेना आप एनवायरमेंट फाइल मैं एनवायरमेंट फाइल के डेटाबेस के मेतन अंडर स्कोर मैं डैश दागे पासवर्ड रूट मगे डीबी पोर्ट नमस्कार ඉතින් හරි මම ඩේටාබේස් එක දැන් කන්ෆිග් කරගත්තා. දැන් අපි වොයිජ් ඉන්ස්ටෝලේෂන් එකේ ඉතුරු ස්ටෙප් වලට යමු. හරි ඊළඟට ඔයාලට පේනවා ඇති PHP artisan command එක තමයි රන් කරන්න තියෙන්නේ. මේකෙන් තමයි වොයිජ් අපේ ප්‍රොජෙක්ට් එකට ඉන්ස්ටෝල් වෙන්නේ. ඉතින් මේ ඉන්ස්ටෝල් කරගන්න command එකදී ඔයාලට dummy data කැමති නම් dummy data ඔයාලට import කරන්න පුළුවන්. ඒ කියන්නේ डमी डेटा कम वोज पैनल ओना हेमंग अभी डमी की टैग पास करना हेम डमी डेटा ओन ना के डमी की टैग के अभी कमांड वोज इंस्टाग्राम बुल मम मे पावचीकरा डमी कमांड कमांड लेसी वाल मेकन वटनाक तुम तबरा मम देवनी कमांड मम तोर वाल दिखें ओने तोरगा इश्यू आखना रईट टर्मिनल दिखें मम मे कमांड अरे वाल पेन अति मुलट इना मेके मनोद उन्ट पेन अति मेतन माइग्रेशन फाइल टीका कैबिल अभी डीबी का माइग्रेट सहना कूड़ा माइग्रेशन फाइल्स तीन टीकिंग एक्सप्लेन करना दी इट पास मैंने अभी डमी कंटेंट तीन फोल्डर्स कॉपीला तीन मेतन वाले सीडर्स सीडला तीन डीबी इवेम अभी मेतन लगे बागान हर दें अभी अपे प्रोजेक्ट सर्व कर मम लरवल वैलेट इंस्टॉल दी मगे लैपेट इत वाल वैलेट दाने तक उड़ तीन इन क्लिक ये वीडियो बद लरवल वैलेट की राइट मम वैलेट मगे प्रोजेक्ट लिंक करना इक मम वैलेट लिंक कमांड पावित करना पासवर्ड पासवर्ड तीना ओके दैन मम लरवल वैलेट मगे प्रोजेक्ट लिंक दी मेक वाला वैलेट दंडर की वैलेट वीडियो उड़ीदम एक बाल ऐडिया दंडर कुदे मेतन वैलेट लिंक इतने करते मेतन टेस्टिंग डोमेन कंप्यूटर हर इतनी सराटा मगे डोमेन टेस्टिंग लरवल वोज डोट टेस्ट मम्मी कॉपी कर मेतन पेस टेस्ट अपे लरवल प्रोजेक्ट दैंक अपे एडमिन पैनल हर अपे एडमिन पैनल बनाई वाल पेन अति मेतन एट दीना अपे डोमेन स्लैश एडमिन दम अपे एडमिन पैनल उन्ना अदा उन्ना मम स्लैश एडमिन टाइप करना वाल पेन अति यूआई का कुछ लसन दिखेगा मेतन
ගොඩක් ලොකු අයිඩියාවක් ගන්න බැරුවේ අතුලට ගියාම හොඳටම තේරෙයි ඒක. ඉතින් මම මේ වොයිජ් එක ඉන්ස්ටෝල් කරපු විදිහට මට මගේ ප්‍රොජෙක්ට් එකට දැන් ඇඩ්මින් කෙනෙක් ඉන්සර්ට් වෙලා තියෙන මගේ DB එක. හැබැයි ඔයා මෙන්න මේ with dummy tag එක නැතුව පාවිච්චි කරොත් ඉන්ස්ටෝලේෂන් එකේදී මෙන්න මේ tag එක පාවිච්චි කරන්නේ නැතුව ඉස්සරහට ගියොත් ඔයාට වෙනවා ඇඩ්මින් කෙනෙක්ව ඔයාගේ ප්‍රොජෙක්ට් එක හදන්න. ඉතින් ඒක මාරම ලේසි ඔයාට තියෙන්නේ මෙන්න මේ command එක run කරන්න. මේ command එක run කරද්දී ඔයාට ඔයාගේ ඇඩ්මින්ට ඕන ඊමේල් එක මෙතනට දෙන්න පුළුවන්. කැමති එකක් දෙන්න පස්සේ ඕක වෙනස් කරගන්න පුළුවන් DB එක. මේක ලොකු වැඩක් ගැන හිතන්න එපා. මෙන්න මේ command එක run කරලා ඔයාගේ ඇඩ්මින්ව set up කරගන්න පුළුවන්. දැනට මම මට හම්බුන ඇඩ්මින්ව මම බලන්න යාව දැන් මගේ database එකට ගිහිල්ලා අපි යමු database එක Laravel Voyager මේ තියෙන අපි table set එක මෙතන තියෙනවා Voyager වලින් ආපු මෙතන users වල ඔයාලට පේනවා ඇති admin කෙනෙක් දැන් අපි database එකට ඇවිල්ලා ඉන්නේ මම මේ email එක copy කරගෙන මෙතනට එනවා මෙතනට paste කළා password එක default password එක password මයි ඉතින් මම password කියලා type කරනවා දැන් මම enter කරා ඔන්න දැන් අපේ admin panel එක log වුණා දැන් ඔන්න වහම තීරණය කරන්න මේකේ UI එක කොච්චර ලස්සනද කියලා අතරම මාර ෆීචර්ස් ගොඩක් තියෙනවා දැන් මම එකින් එක පැහැදිලි කරන්න. ඔයාලට ඉස්සලම මෙතන පේන්නේ ඩෑෂ්බෝඩ් එක. ඇඩ්මින් පැනල් එකේ ඩෑෂ්බෝඩ් එක. මේකේ ඔයාලට පේන ඇති මෙතන විජිට් නැහැ නැත්තම් කාඩ් වගේ තුනක් තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ අපි මේ ඩිෆෝල්ට් ආපු වොයේජර් ඉන්ස්ටෝලේෂන් එකේදී ඩමි ඩේටාත් එක්ක මේකේ තියෙන පෝස්ට් බ්ලොග් එකක් වා හිතන්න මේ ආවා හදන්නේ බ්ලොග් එකක් නෑ ඒ බ්ලොග් එකේ තියෙන පෝස්ට් ඒ වගේම බ්ලොග් එකේ තියෙන pages සහ users ලා කී දෙනෙක් ඉන්නවා වගේ දේවල් තමයි මෙතන පෙන්වන්නේ. කියන කවුන්ට් එක තමයි මෙතන පෙන්වන්නේ. වාට මේක වෙනස් කරගන්න පුළුවන් ඕනම විදිහකට වාට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම යන්නේ මෙතන වම් පැත්තේ සයිඩ් නේවිගේෂන් බාර් එකේ roles වලට. I think roles කියන එක අපේ ප්‍රොජෙක්ට් එකට මාරම වටින දෙයක්. මොකද වා ප්‍රොජෙක්ට් එකක් from scratch හදනවා නම් වොයිජ පාවිච්චි කරන්න නැතුව ආට වෙනවා ස්පාජි පැකේජ් එක පාවිච්චි කරන්න ඒ පැකේජ් එකෙන් වාට රෝල් ඒවා සෙට් අප් කරගෙන තමයි එන්නේ ඉතින් මේක වාට එහෙම යන්න ඕනේ වා වොයිජ ඉන්ස්ටෝල් කරගත්තම වාට ඔන්න රෝල්ස් ටික අපිට මෙතනින් මැනේජ් කරගන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා ඉතින් වාට අලුතෙන් රෝල් කෙනෙක් ඇඩ් කරගන්න ඕන වාට තියෙන්නේ මෙන්න මේ ඇඩ් නිව් බටන් එක උඩ ක්ලික් කරලා මෙතනින් රෝල් එකට අදාළ නම දීලා ඒ අදාළ පර්මිෂන් මෙතනින් සෙට් කරන්න පුළුවන් මේක මාරව වටන ෆීචර් එකක්. හරි මම මෙතන රෝල්ස් දැන් හදන්න යන්නේ. ඉතින් මේ දැන් ඉන්න රෝල්ස් දෙන්න තමයි මෙතන රෝල් දෙක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ දැන් ඔයාලට පේන්නේ මෙතන ප්‍රොජෙක්ට් එකේ දැන් දැනට ඉන්න රෝල් දෙක ඇඩ්මින් සහ යූසර්. හරි ඉතින් ඊට පස්සේ ඊළඟට යනවා මම යූසර්ස් කියන ටැබ් එකට. මේ යූසර්ස් ටේබල් එක මෙතන තියෙන්නේ සම්පූර්ණ අපේ user table එකේ මෙන්න මෙතන table එකේ ඉන්න users ලා list එක තමයි මෙතන පේන්නේ. මෙතනදී ඔයාලට search කරන්න, delete කරන්න හැම දෙයක්ම කරන්න, update කරන්නද ඕන දෙයක් CRUD operation එක. ඔකට කියන්නේ CRUD operation එක. CRUD operation එක ඔයාලට ඉතාමත් ලේසියෙන් කරගන්න පුළුවන් widget එක. ඊට පස්සේ මම යනවා මෙන්න මේ media tab එකට. මෙතනදී ඔයාලට project එකට අදාළ media ඒවා තියෙනවා ඒවා මෙන්න මෙතනට අප්ලෝඩ් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක අර නිකන් ස්ටෝරේජ් එකක් විතර තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතන්නකෝ ප්‍රොජෙක්ට් එකෙන් මොනවා හරි සර්වර් එක පැත්තට ඩේටා එනවා නම් ඕන්නම් වාට ඒවා මේ ලොකේෂන් එකේ තියාගන්න පුළුවන්. ඉතින් ඒවා මෙතන මැනේජ් කරගෙන මාර ලේසි ඩිලීට් කරන්න, අප්ඩේට් කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ෆෝල්ඩර් ක්‍රියේට් කරගන්න, ෆෝල්ඩර් ඇතුළට ගිහිල්ලා දාන්න මොනවා හරි දෙයක්. ඉතින් ඒ වගේ මම කරලා පෙන්නන්නේ. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මම යනවා post කියන tab එකට. post tab එක වලට පේනවා ඇති මම අර dashboard එකේදී පෙන්නපු ඒ widget වල තිබුණ එකක් post කියලා. ඉතින් මේ ඒ තිබුණ post හතරයි කියලා තුනේ හතර තමයි මෙතන තියෙන්නේ. කියන්නේ මේ dummy post හතරක් මෙතන තියෙන්නේ. අපි post අපි අලුතෙන් මෙතනින් add කරන්න පුළුවන්. එතකොට මේ add කරද්දි ඔයාලට අතොල්ට ගියොත් මම දැන් පෝස්ට් එකක් ඇඩ් කරන්න ගියොත් පෝස්ට් ටයිටල් එකට අපිට සාමාන්‍ය ඉන්පුට්
ටෙක්ස්ට ඉන්පුට තියන්නේ ඉතින් ආට පේන ඇති මෙතන ඩිස්ක්‍රපෂන් එකට එහෙමනත්තං පෝස් කටෙන් එකට මේකො ඔයජ දීලා තියෙනවා ටෙක්ස් එඩිට එක ඉති මේවා සම්පූර්ණ අපිට එදිිට කරන්න පුළුවන් වාට ඔන්න පෝස් කටෙන් එකට වෙනමක් කරදාගන්න ඔන්න එතම අපි එකමට එතුම අපි ටෙක්ස් ෆිල් එකක්ම දෙන්නක වට මේකත් එදිත් කරගන්න පුළුව මේ ෆිල් එකට එන්න ඕන මේක කියලා එතකොට තේරෙනවා ඇති ඔත්තර මේක වටනවාද කියලා ඊට පස්සේ අපි යමු පේජස්වලට පේජස්වලත් එකම දේ තමයි මම නිසා කිය කියන්නේ මේ කඩ් ඔපරේෂන් එකම තමයි ඒක තියෙන්නේ ඉතින් ඔතන තියෙන කොමන්ඩ් දෙයක් ඔයාලට දැන් තේරෙනවා ඇති මම මේක ඉස්සරහට කියන්න කැටගරිස්වලත් එහෙම කඩ් ඔපරේෂන් එක ඊට පස්සේ ටූල්ස් ටූල්ස් වල තියෙනවා මෙනු බිල්ඩර් ඩේටාබේස් කම්පාස් සහ බ්‍රෙඩ් කියලා එතකොට ඉස්සලම මම එන්න මෙනු බිල්ඩ් එකට මෙනු බිල්ඩ් එකේ තියෙන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ නැවිගේෂන් බාර් එක ඔයාලට හදාගන්න සහ ඒව වෙනස් කරගන්න හැම ඕන ඒක මෙතනින් කරගන්න පුළුවන් එතකොට මේ ඇඩ්මින් කියලා තියෙන්නේ ඇඩ්මින්ගේ මෙනු එකට තමයි මෙතන යන්න තියෙන්නේ එතකොට ඇඩ්මින් මෙනු මේ බිල්ඩර් කියන බටන් එකට ක්ලික් කරා ඔයාලට පේනවා ඇති ඩෑෂ්බෝඩ් රෝස් යූසර්ස් මීඩියා මොකක් හරි සමානකමක් දැක්කද ඒක තමයි අපි මේ බලන සයිඩ් බාර් එක මේ සයිඩ් බාර් එකේ තියෙන මේ ලින්ක්ස් ටික තමයි මේ පිළිවෙලට ගානට ලස්සනට දාලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මම ඉන්නේ ටූල්ස් වල මෙනු බිල්ඩ් එක ඇතුලේ. එතකොට ටූල්ස් යටත් තමයි මෙනු බිල්ඩ් තියෙන්නේ. එතකොට ඔයාලට මේ මෙනු එක ඕන විදිහකට මේ වගේ drag and drop කරලා කැමති විදිහකට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම මේක තිබුණේ ඉතින් මම කියන්න. රයිට්. ඒක තමයි මෙනු බිල්ඩ් එකේ තියෙන ඔයාලට අලුතෙන් මෙනුස් දාන්න ඕන නම් සහ වෙනස් කරන්න ඕන නම් ඔයාලට ඒ වැඩේ මෙතනින් කරගන්න පුළුවන්. ඒක ඇඩ්මින් පැත්තටද එහෙම නැත්නම් අනිත් යූසර්ගේ පැත්තේ මා මෙනු එකක් හදනවා නම් ඒකට ඕනම විදිහකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඩේටාබේස් එකට එනවා. ඩේටාබේස් එකේදී තියෙන්නේ වව්. ඔයාලට පේනවා ඇති මෙතනින් අපිට මයිග්‍රේෂන් ෆයිල් අපිට හදන්න සහ මොඩල් හදන්න අවශ්‍යතාවයක් නැහැ අපේ ප්‍රොජෙක්ට් එකේදී. අපිට ඒ වැඩේ අපි කෝඩ් කරන වැඩේ ඔන්න දැන් අපි හරියට නිකන් වර්ඩ්ප්‍රෙස් වගේ අපි මෙතනින් ටේබල් එකක් හදනවා. මෙතනින් ටේබල් එකක් හදනවා කියන්නේ අපේ ඩේටාබේස් එකේ ටේබල් එකක් හැදෙනවා. එතකොට මම ක්‍රියේට් නිව් ටේබල් ගියොත් මෙතනින් මට අලුතෙන් ටේබල් එකක් හදන්න පුළුවන්. මේ ටේබල් එක හැදුවම මට කොලම් ඇඩ් කරලා සොෆ්ට් ඉලිට්ස් කැමති නැහැ ඒවත් දාන්නත් පුළුවන්. ටයිම් ස්ටැම්ප් ඒව දාලා කැමති දෙයක් කරගෙන මෙතන හදාගන්න පුළුවන්. එතකොට මෙතන හැදුවා කියන්නේ අපිට ඉස්සරහට මේ මේකෙම අපිට වොයිජර් වල මේක පාවිච්චි කරන්න පුළුවන් අපේ වැඩකට. එතකොට මම ඔයාලට කලින් කිව්වා මෙන්න මේ user post සහ pages වල එහෙම සහ category වල crud operation එක තියෙන්නේ. ඉතින් මේකේ මම කිව්ව common දෙයක් තියෙනවා කියලා ඒක තමයි මෙන්න මේ database එක. මොකද ඒව හදලා තියෙන්නේ මෙතන. එතකොට ඒ තිබුණ දේවල් ඒ table අපි database එකේ ගියොත් අපිට ඒක බලා ගන්න පුළුවන්. අපි database එකේ ඔයජා මේ තියෙන්නේ pages සහ post සහ කැටගරිස් මෙතන තියෙනවා මේ තියෙන කැටගරිස්. ඉතින් මේ ටේබල් තමයි මේ හැදිලා තියෙන්නේ. එතකොට අපිට එතකොට කෝඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ ටික. ඉතින් වලට මෙතන පේනවා ඇති බ්‍රවුස් බ්‍රෙඩ් කියලා වටනයක් තියෙනවා. සහ එඩිට් බ්‍රෙඩ්, ඩිලීට් බ්‍රෙඩ් මොකද මේ බ්‍රෙඩ් කියන්නේ. එතන මේ බ්‍රෙඩ් කියන්නේ මේ බ්‍රෙඩ් කියන වචනේ මේ අකුරු පහටම හරියට කඩ් ඔපරේෂන් එකක් වගේම තමයි මේකේ අර්ථය. මේ B අකුරෙන් කියන්නේ බ්‍රවුස්, R අකුරෙන් කියන්නේ රීඩ්, E අකුරෙන් කියන්නේ එඩිට්. ඒ අකුරෙන් කියන්නේ ඇඩ්, D අකුරෙන් කියන්නේ ඩිලීට්. එතකොට ඒක කඩ් ඔපරේෂන් එකට සමානයි. හැබැයි මෙතන මේ පාවිච්චි කරලා තියෙන නම ටිකක් වෙනස්. ඉතින් මේ බ්‍රවුස් බ්‍රෙඩ් උඩ ක්ලික් කරොත් ඔයාලට පේනවා ඇති මේකෙදි මගේ දාලා තියෙන කියන්නේ කැටගරි ටේබල් එකට අදාළ ඩේටා ටික තමයි මෙතන ලෝඩ් වෙන්නේ. එතකොට මෙතනදී මට ඇඩ් කරන්න, ඩිලීට් කරන්න, එඩිට් කරන්න, අප්ඩේට් කරන්න සහ බ්‍රවුස් කරන්න එක හැකියාව හම්බ වෙනවා. ඒක බ්‍රවුස් කරනවා කියන්නේ මම මෙතන ඉඳන් මේක view කරන්න පුළුවන්. ඔක්කොම කරන්න පුළුවන්. ඒතර ඒකට තමයි bread කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපි table එකට අදාළ data ටික අපිට manage කරගන්න පුළුවන් මෙතන. කැමති නම් මෙතනින් නැත්තම් අපිට ඕන menu එකක් අදාගෙන මෙන්න මේ side navigation bar එකට දාගන්න පුළුවන්. ඒතර අපිට tag ගාලා අපේ අදාළ table එකට tag ගාලා access කරන්න පුළුවන්. හරි ඊළඟට මම යන්නම් compass කියන tab එකට. කම්පාස් එකේ තමයි අපේ ඩොකියුමෙන්ටේෂන් එක සහ ඩිවලපර්ට අවශ්‍ය හැම දෙයක්ම තියෙන්නේ කම්පාස් එකේ. එතකොට ඔයා මේක ප්‍රොඩක්ෂන් එකක් විදිහට එළියට දාද්දි මේවා ඔයා
පේන්න තියන්න එපා මේක අපි ප්‍රොජෙක්ට් එක ඇතුලෙන් හදාගන්න පුළුවන් මේක ඩිවලොප් කරනවද තාම කියලා ඒක නැද්ද කියලා මේවා පෙන්වන්න ඕනද කස්ටමර්ට නැද්ද කියලා අපිට ඒක ඇතුලේදී කෝඩ් වලින් අපිට ඒක හදාගන්න පුළුවන් ඒවා ඉස්සරහට මම කියලා දෙන්න ඉතින් දැනට මේක අපි මේක තාම ඩිවලොප්මන්ට් ලෙවල් එකේ තියෙන නිසා අපිට මේක ඕන වෙනවා ඉස්සරහට ඒ නිසා අපි මම මේක තියාගන්නවා මේක අයින් කරන්න යන්නේ මෙතන ඉතින් මේ තියෙන්නේ අදාළ රිසෝර්සස් මෙතන ඩොකියුමන්ටේෂන් එක තියෙනවා අපිට මොනව හරි දෙයක් බලා ගන්න ඕන නම් ඩොකියුමන්ටේෂන් එක ගන්න ලින්ක් එක දීලා තියෙනවා සහ වොයේජ් හෝම් පේජ් එක ලින්ක් එක දීලා තියෙනවා සහ මෙතන වොයේජ් ලකටම යුනික් වුණ ෆොන්ට් ටිකක් බලා ගන්න පුළුවන් ක්ලාසස් ටිකත් එක්කම ඔන්න අපිට දීලා තියෙනවා අපිට ෆොන්ට් වෙන වද වෙන දෙයක් නැහැ ඇඩ්මින් පැනල් එකට අදාළ ෆොන්ට් ඔක්කොම මේක ගොඩක් දුරට වගේ හැම ප්‍රොජෙක්ට් එකනම වගේ යූස්ෆුල් වෙයි නැති මොනක් ෆොන්ට් එකක් ඔයාලට ඒක මැනුවලි එක දාගන්න නේ හැබැයි මම නම් හිතන්නේ මේ එහෙම වෙයි කියනකොට ඒ තරම මෙතන ෆෝන් තියෙනවා අපිට ඒක ඕන විදිහකට යූස් කරගන්න පුළුවන් රයිට් ඉතින් එතන රිසෝර්සස් ටැබ් එකට අදාළ තියෙන ඉච්චර ඊට පස්සේ මම කමාන්ඩ්ස් වල යනවා මේක නම් පුදුම හිතේ ඔයාලා දැක්කොත් මොකද ආටිසන් කමාන්ඩ් ඔක්කොම මෙතන අපිට අවශ්‍ය ඔක්කොම මෙතන දීලා තියෙනවා අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ කමාන්ඩ් එක උඩ ක්ලික් කරලා අපිට ඕන ඇඩිෂනල් ආගියුමන්ට් තියනවා නම් ඒවත් පාස් කරගෙන අපි කමාන්ඩ් එක රන් කරන්න ඉතින් ඉතින් මේ හැම කමාන්ඩ් එකක්ම මෙතන ඉඳන් අපිට ආටිසන් කමාන්ඩ් එක රන් කරන්න පුළුවන් අපි ටර්මිනල් එකට යන්නේ නැතුව ඉතින් ඔයාලට තේරෙන්න ඇති වොයේජ් එක කියන්නේ කොච්චර යූස්ෆුල් දෙයක්ද කියලා හරි මම ඊළඟට බ්‍රෙඩ් එකට එන්නම් බ්‍රෙඩ් එකේ මම අර කිව්ව විදිහට කලින් බ්‍රෙඩ් එක අපි බැලුවා එතකොට මේ බ්‍රෙඩ් එකේ තුනේ හදාලා ටේබල් එකට තියෙන ඩේටා ටික හැබැයි මෙතන මේ බ්‍රෙඩ් කියලා දීලා තියෙන්නේ මේ එතනින් අපි කරන්නේ මම ඉස්සල්ලාම බ්‍රවුස් නොකර මම බ්‍රෙඩ් එකේ එඩිට් වලට යනවා මෙතන වලට මේ නැති බ්‍රෙඩ් එකට අදාළ ගොඩක් දේවල් තියෙනවා අපේ මොඩල් නේම් එක මොකද්ද මේ මොඩල් එක මොඩල් නේම් එක තමයි ඩේටාබේස් එකත් එක්ක වැඩ කරන්නේ ඔයාලට මතක ඇති අපි පෝස්ට් අදද්දි පෝස්ට් මොඩල් එකක් හදුවා යූසර්ට යූසර් මොඩල් එකක් තියෙනවා ඒ වගේ කැටගරි වලට කැටගරි මොඩල් එකක් තියෙනවා ඉතින් මේ කැටගරි මොඩල් එක පැකේජ් එකෙන් තමයි මේ අරගෙන තියෙන්නේ හැබැයි ඔයාලට ඕන නම් ඔයාලගේම මොඩල් එකක් ඇතුලේ මොඩල්ස් ෆෝල්ඩර් එක ඇතුලේ හදාගෙන මේ මොඩල් එක මෙන්න මෙතන වෙනස් කරගන්න පුළුවන් ඒ අදාළ පාත් එකක් සහ ඒ වගේම කන්ට්‍රෝලර් එක මෙතනට දාගන්න පුළුවන් ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා ඊට පස්සේ යට ඔයාලට පේනවා ඇති අපේ මේ තියෙන එක කොලම් එකක් මේකක් ගත්තොත් මේක කොලම් එකක් අපේ ඩේටාබේස් එකේදී මේ තියෙන ID කොලම් එක ඉතින් මේකේ ඩේටා ටයිප් එක දීලා තියෙනවා නම්බර් සහ යට තියෙන පේරන්ට් ID මේක ෆොරින් කී එකක් ඒතර ෆොරින් කී රිලේෂන්ෂිප් මතන හදන්න පුළුවන් සහ ඒ අදාළ කොලම් එකට හරියන ඉන්පුට් ටයිප් එක අපිට මෙතන තෝරගන්න පුළුවන් මම ඔයාලට කලින් කිව්වා අර පෝස්ට් එකේදී පෝස්ට් කන්ටෙන්ට් එකට ටෙක්ස්ට් එඩිටර් එකක් දාලා තියුනේ ඉතින් ඒ වගේ අපිට ටෙක්ස්ට් එඩිටර් එකක් දාන්න ඕනේ එහෙම නැත්නම් ටෙක්ස්ට් එකක්ද සාමාන්‍ය ටෙක්ස්ට් එහෙම ඩේට් එකක්ද කලර් එකක්ද ඕන දෙයක් මෙතන තියෙන මේ ලිස්ට් එකේ තියෙන ඕනම දෙයක් අපිට අපේ යූස් කේස් එක අනුව අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මාරම වටනවා මෙතන අන්තිමට තියෙන්නේ රිලේෂන්ෂිප් හදන විදිහ මම දැන් මේවා පෙන්වන්න යන්නේ කොහොමද හදන්නේ කියලා සරලවම මම දැන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නේ වොයේජර් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා රයිට් ඉතින් බ්‍රෙඩ් වල එඩිට් වලට අවිලා අපිට බලන්න තියෙන මේ වගේ දෙයක් ඊට පස්සේ මම සෙටින් වලට එනවා සෙටින් වලදී ඔයාගේ සයිට් එකේ ටයිටල් එක සහ ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ අදාළ සෙටින්ග්ස් වගේ දේවල් තමයි මෙතන තියාගන්නේ එතකොට ටයිටල් එක ඩිස්ක්‍රිප්ෂන් ලෝගෝ මේ දාලා තියෙන ලෝගෝ හැම දෙයක්ම ඔයාලට මෙතනින් වෙනස් කරගන්න පුළුවන් සහ Google Analytics මේකට සපෝට් කරනවා ඔයාලට තියෙන්නේ Analytics කෝඩ් කෙනාලා දාන්න දෙයක් නැහැ කිලිම ID එක අදාළ ට්‍රැකින් ID එක මෙතන දැම්මා ඒක සම්පූර්ණ සයිට් එකේ ඇඩ්මින්ට එහෙම ඇඩ්මින් පාවිච්චි කරන ඇඩ්මින්ට නැත්තම් ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ ඒක ගන්න මේ සෙටින්ග්ස් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ඒ අදාළ මෙන්න මේ වැලියු එක පාස් කරාම අපිට ට්‍රැකින් ID එක ගන්න පුළුවන් මේවා ඉස්සරහදී කතා අපි හිමීට බලමු එක එක ඉතින් මේ තියෙන්නේ මේ එන ඩිෆෝල්ට් සෙටින් ටික ඉතින් ඔයාලට අලුතෙන් මොනවා හරි සෙටින් දාගන්න ඕන නම් මෙන්න මෙතන ඇඩ් නිව් සෙටින් වලින් ඔයාලට අදාළ ඕනම දෙයක් ඔයාලට සෙටින් එකක් විදිහට සේව් කරගන්න අවශ්‍යයි නම් ඒක යටින් දාගන්න පුළුවන් ඒක දාගෙන ඇඩ් මේ වගේ ඇඩ්මින් කියන්නේ මෙතන ගත්තොත් මේක ගෲප් එකක් සයිට් කියන්නේ එක ගෲප් එකක් සහ ඇඩ්මින් කියන තව ගෲප් එකක්. ඉතින් මෙතන වලට අලුතෙන් ගෲප් හදන්නත් පුළුවන්.
මේගේ ඇඩ්මින් එහෙම නැත්නම් තව මොනවා හරි ජෙනරල් කියලා ටැබ් එකක් ගත්තොත් ඔයාලට ජෙනරල් කියලා ටැබ් එකකුත් මෙතන දාගන්න පුළුවන්. ඒතකොට සයිට් එකේ සෙටින්ග්ස් ටික මාර පිළිවෙලට මැනේජ් කරගන්න පුළුවන් මෙතන. ඒතකොට සෙටින් වල අපිට බලා ගන්න තියෙන මේ වගේ දෙයක් ඇඩ්මින් වලදී ඇඩ්මින් ටැබ් එකේදී වොයිච් කියලා තියෙනවා. මේ ඇඩ්මින් ගේ ටයිටල් එක මේවා ඔක්කොම ඇස් කරන්න පුළුවන්. බෑක්ග්‍රවුන්ඩ් ඉමේජ් ඉතින් බලුවම තේරෙනවා මොනවද කියලා. රයිට් ඉතින් ඔය ටික තමයි වොයිච් වල මට පෙන්වන්න තියෙන්නේ. සහ මේ වීඩියෝ ගොඩක් යූස්ෆුල් වෙන්න ඇති කියලා හිතනවා. මොකද මේක අතමනම් ඔයා දකින්නේ වොයිචර් කියන එක. ඔයා මට 100% ෂුවර් ඔයාගේ ඊළඟ ප්‍රොජෙක්ට් එකේදී වොයිචර් වහ පාවිච්චි කරනවා. මොකද ඒ තරම් මේක යූස්ෆුල්. අපිට ඇඩ්මින් පැනල් එක ගැන වොරි වෙන්න දෙයක් නැහැ. රිවර්ක් කරා කෙලින්ම වොයිචර් දාගත්තා අපේ වැඩේ කරගෙන ගියා. ඒතකොට ඇඩ්මින් පැනල් එකට යන සම්පූර්ණ වෙලාව අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මෙච්චරයි. අනිවාර්යෙන් වොයේජර් සීරීස් එකත් ඉස්සරහට යනවා. මම මේ ඔක්කොම පැරලල් කරගෙන යන්නේ මොකද බිග්නර්ස්ලට තියෙන වීඩියෝ සෙට් එක මට ඒ ටික විතරක් කරගෙන යන්න බෑ. මොකද ලෙවල් දන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලොන්ටත් වීඩියෝ හදන්න ඕන. එයාලත් එක්කත් මගේ දැනුම ෂෙයා කරගන්න මම ගොඩක් කැමතියි. ඉතින් වීඩියෝ එක ගැන අදහස් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. සහ චැනල් එක දැනටමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඉතින් මගේ YouTube channel එකේ මම about section එකේ මගේ social media links ටික අප්ඩේට් කරා. මෙන්න මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ links වලින් මාව follow කරන්න. ඉතින් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.